cake to your mom yet? Pudra methi vele katta. සුබ උදෑසනක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. මමත් මේ දවස්වල ගොඩාක් හොඳින් ඉන්නවා. ඉතින් අදත් ගෙනාවාලට තවත් ලස්සන වීඩියෝ එකක්. අද දවසේම මම මොනවද උයන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මගේ වගා කටයුතු ඔයාලා එක්ක ෂෙයා කරගන්න මං හිතාගෙන ඉන්නවා. අද ඉතින් අපි අද වීඩියෝ එකට යමුකෝ කියලා බලමු. අද දවසේ මම මොනවද මේ රසවත්ව කරන්න ඉන්නේ වැඩ කියලා. මං අද උදේ කෑම හැටියට හදන්නේ කොළ කැඳ. ඉතින් ගෙදර හැමෝම ආස දෙයක්. ඉස්සලම් මං හාල් චුට්ටකට සුදු ලුණු බික්කීපයක් තලලා දාලා ලුණු චුට්ටකුත් දාලා මේක හොඳට තඹ ගන්න ඕනේ. නැත්තම් නිකන් ඇටට වගේ හිටිනවා. මං එහෙම ආස නැහැ. ටිකක් හොඳට බෙරි වෙලා මේක අර හොඳට මිශ්‍ර වුණාම තමයි අර කැඳේක හොඳ රසට එන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහට මම දැන් ටිකක් තියාගත්තා. දැන් අපි කොළ ටික අඹරගමු. මම අද අපේ කොළ කැඳේකේ කොළ විදිහට තෝරගත්තා. මට ගොටු කොළ ටිකක් ලැබුණා දැන් සතියක් විතර. මම ඒක තියාගෙන පාවිච්චි කරනවා. දැන් ඇත්තටම 3-4 පාරකට වැඩිය මං කොළ කැඳ හදාගෙන බිව්වා. ඉතින් දැන් මේ තියෙන ගොටු කොළ ඒ වගේම මුකුණු ඇන ටිකක් හම්බ වුණා. ඉතින් මුකුණු ඇනත් ඒ වගේම තමයි මම පරිස්සම් කරලා ඉතින් දාලා තියාගන්න. ඉතින් බාන හොඳට ෆ්‍රෙෂ් එකේම තියෙනවා. ඉතින් දැන් මේකටත් ඇත්තටම සතියකට වැඩි. ඉතින් ඒ වගේම තමයි මම මේකට එකතු කරගන්නවා නිවිති ටිකක්. නිවිති ගොඩක් නෙවෙයි පුංචි අහුරක් වගේ හොඳට පිරිසිදු කරලා අරගෙන තියෙන්නේ. දැන් මේ ටික මම හොඳින් අඹර ගන්නවා. ගොටු කොළ මුකුණු ඇන සහ නිවිති වතුර ගොඩක් නෙමේ පුංචි ප්‍රමාණයක් දාලා මේක හොඳට සිහින් වෙන්න අබර ගන්න. මොකද අපි මේ මිශ්‍රණය පෙරා ගන්නෙ නැහැ. මම සාමාන්‍යයෙන් කොළ මිශ්‍රණේ පෙරලා නෙවෙයි ගන්නෙ. මේ පිටින්ම දානවා. මේ විදිහට පොඩ්ඩක් වතුර දාලා මේක හොඳට ෆයින් පේස්ට් එකක් වෙන්න අබර ගන්න. මෙන්න මේ වගේ කොළ ටික හොඳට සිහින් වෙන්න අඹරගත්තා. දැන් මේ ටික දාන්න කලින් අපි පොල් කිරි ටික දාලා අපිට අවශ්‍ය ගාන්ට ඉස්සෙල්ලාම හදාගමු. ඊට පස්සේ අපි අන්තිමට කොළ ටික එකතු කරගමු. මම මේ විදිහට පොල් පිටිකිරි තමයි අද එකතු කරගන්න. මම කෙලින්ම මේ විදිහට පිටියක එකතු කරගන්න. මේකට වතුර එකතු කරපුවාම හරි. පොල් කිරි ගොඩාක් ඕනේ නැහැ. පුංචි ප්‍රමාණයක් ඇති. වතුර ටිකකුත් එකතු කරගමු. දැන් අපි මේක හොඳින් මිශ්‍ර කරගන්නවා. තවල් පේනවා ඇති මේක හොඳට ඇත්තටම බෙරි වෙන්නම තැඹිලා තියෙන්නේ. සමහර අය නම් ඇට ඇට වෙන එක එක් එක්කෙනාගේ කැමැත්ත. නමුත් මං ආසේ මෙන්න මේ විදිහට. ඒ නිසා මේක මම හොඳට තඹ ගන්නවා. එතකොට තමයි අර මට ඔක්කොම එකට එකතු වෙලා එන්නේ. නැත්තම් නිකන් බත් ඇට වෙනම ඒ වගේ එන හින්දා මං එහෙම ආසේ නැහැ. දැන් අපි මේකට කොළ මිශ්‍රණය එකතු කරගමු. මේ විදිහට පෙරා ගන්න නැතුව කොළ ටික දා ගන්නවා. දැන් මේකෙන්ම චුට්ටක් මේ බ්ලෙන්ඩර් එකටම වතුර දාලා මම එකතු කර ගන්නවා. දැන් මේක අපි හොඳින් කවලම් කරගමු. දැන් ඇත්තටම මේ කොළ කැඳේක ලෑස්ති. මේකට ලුණුත් බලන්න. මේක ඇත්තටම උතුරන්න දෙන්න එපා. මේක අර උතුරගෙන එන්නේ. ඒ අවස්ථාවේදී මම ලිපණම් ඕෆ් කරනවා. සමහර අය උතුරු නැති කොහොමද දන්නේ එක එක්කෙනා හදන විදිය වෙනස්නේ. ඉතින් මේ කොළවල තියෙන ඒ ගුණය විනාශන වෙන විදිහට මේක ගොඩාක් වෙලත් මොකද මේ ෆයින් වෙන්න අඹරලත්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ගොඩාක් තඹ ගන්න එපා. සාමාන්‍ය විදිහට පොඩ්ඩක් උතුරගෙන එනකොට ලිප ඕෆ් කරලා ඔයාලට උණු උණුවෙන්ම මේක සර්ව් කරලා කන්න දෙන්න පුළුවන්. අපේ කොළ කැඳේක ලෑස්ති. දැන් ඉතින් අපි උදේට කන්න යන්නේ. දැන් අපි සර්ව් කරගමු. ඇත්තටම ගොඩාරියක් රසයි ඔයාලා ට්‍රයි කරලා බලන්න. අපි දැන් දවල් කෑම එක හදද්දි හම්බ වෙමු. දැන් අපි දවල් කෑම එක හදාගමු. අද මම දවල් කෑම එකට සැමන් තමයි තෝරගත්තේ හදන්න. ඉතින් සැමන් එකත් තෙල් දාගන්න යන්නේ. මුලින්ම මේ විදිහට pan එකට අපි එකතු කරගන්නා තෙල් ටිකක්. මොකද මම සැමන් ටින් දෙකක් අරගෙන තියෙනවා. තෙල් ටිකක් යහමට දාගන්න මම ඔලිව් තෙල් තමයි පාවිච්චි කරන්නේ. මේ විදිහට මේස හැඳි තුනක් වගේ පොඩිවට තලාගත්ත සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා. කරපිංචා රම්ප ටිකක්
පොඩි වට කපාගත්ත ලුණු ටිකක් අවු මිරිස් ටිකක් මේකට ලුණු ටිකකුත් දාලා පොඩ්ඩක් බැදෙන්න අරින්න මේ විදිහට ලුණු ටික රන්වන් පාට වේගෙන එනකොට කුරුඳු කෑල්ලකුයි ඒ වගේ මෙන්සාලට දෙක තුනකුයි කරාබු නැටි දෙක තුනකුයි එකතු කරගමු මේ විදිහට තල මේක චූටක් බැදෙන්න අරින්න ඊට පස්සේ අපි මේකට සැමන් ටික එකතු කරගමු මේ විදිහට සැමන් ටින් දෙකම එකතු කරගන්නවා කෑලි කඩලා මේකට මම උම්මල කැටිකුත් එකතු කරගන්නවා මෙහෙම එකතු කරපුවම හරිම රසයි විදිහට මේක ලුණු ඔක්කොමත් එක පොඩ්ඩක් බැදෙන්න අරින්න මේකට අපි එකතු කරගමු කහ කුඩු ටිකක් ඉරිස් කුඩු ටිකක් කෑලි මිරිස් කුඩු ටිකක් තුන පහ කුඩු මේස් හැඳි භාගයක් වගේ පොඩ්ඩක් විතර ගම් මිරිස් කුඩු ටිකක් පොඩ බැදෙන්න අරින්න ලුණු ටිකක් එහෙම බල්ලා දා ගන්න ඕල් පුළුවන් මේ විදිහට ඔක්කොම කලවනා ටික දාලා මේක පොඩ බැදෙන්න අරින්න මේ විදිහට ටිකක් හොඳින් බැදුනට පස්සේ අපි මේකට එකතු කරගමු තක්කාලි ටිකක් ඒත් එක්කම අද මම පොල් ගෙදර කැඩපුයි හින්දා පොල් වතුර තියෙනවා ඔයාලට වතුර ටිකක් එකතු කරගන්න පුළුවන් නැත්නම් එම සැමන් ටින් එකේ වතුර එකතු කරගන්න පුළුවන් මම මේ විදිහට පොල් වතුර ටිකක් එකතු කරගන්නවා දාලා මේක ටිකක් කවලම් කරලා මේ ගොඩාක් වෙලා උයන්න ඕනේ නැහැ මේ තක්කාලි ටිකක් පොඩ්ඩක් අමු ගතියට තියෙද්දි තමයි මේක බාගන්නේ දැන් අපි ලිපත් ඕෆ් කරගත්තා මේ වෙලාවේ අපි අපේ රසයේ පදමට දෙහි ඇඹුල් ටිකක් එකතු කරගමු මෙන්න මේ විදිහට අපේ ගෙදර අය ගොඩාක් ආස ගොඩාක් කෑලි ලොකුවට හිටින්න නෙවෙයි ඉතින් ඒ විදිහට තමයි මම හදලා තියෙන්නේ ඔයාලා ලොකුවට කැමති නම් ඒ විදිහට ඔයාලා හදාගන්න දැන් මේක කවලම් කරගෙන දැන් ඇත්තටම අපේ සැමන් තෙල් දාපු එක ලෑස්ති. දැන් අපි අපේ සම්බෝලේ හදාගමු. අපි දැන් සම්බෝලේ හදාගමු. මම මේ විදිහට පොඩි සිදුරුනි බික් එකක් එකතු කර ගන්නවා. ඒක ඊට පස්සේ චුට්ටක් කොටා ගමු. ඊට පස්සේ අපි ඒකට එකතු කරගමු අවු මිරිස් කරලා පොඩිවට කපාගෙන මේකත් චුට්ටක් කොටා ගමු. ලුණු ටිකක්. මිරිස් කුඩු ටිකක්. කෑලි මිරිස් එකතු කර ගන්නත් පුළුවන් මිරිස් කුඩු වලින් හොඳ පාටක් ලැබෙන සම්බෝලේට ගම් මිරිස් කුඩු ටිකක් අවශ්‍ය ප්‍රමාණය ලුණු ටිකක් මේ ටික අපි හොඳින් කොටා ගමු මේ වෙලාවට උම්මල කැටිකකුත් අවශ්‍ය නැහැ එකතු කර ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පේස්ට් එකක් විදිහට කොටා ගත්තට පස්සේ අපි මේකට පොල් ටික එකතු කර ගමු පොල් ටික ටික දාලා කොටා ගන්න පුළුවන් දැන් අපි ඇත්තටම සම්බෝලේ කොටාගෙන ඉවරයි. දැන් මේ වෙලාවේ අපි එකතු කරගමු අන්තිමට දෙහි ඇඹුල් ටිකක්. මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට පොඩක් විතර තව චුට්ටක් කොටාගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් පිඟානකට හරි මොනවා හරි මේක දාන බාටලයකට දාලා මේක පොඩ අල්ල අරගන්න ඇත්තටම අපේ සම්බෝලේ ලෑස්ති. ඔන්න ඉතින් අපේ දවල් කෑම ලෑස්ති. මේ විදිහට අද දවල් කෑමට ලෑස්ති කරලා තියෙන සුදු බත්. ඒ වගේම සැමන් තෙල් දාලා පරිප්පු නිවිති දාලා වියලා තියෙනවා මේක මං කලිනුත් දීලා තියෙනවා මං ටෙම්පරාදු නොකර හදන්නේ ඌරු මස් පෙති මේ විදිහට පොඩ්ඩක් ග්‍රිල් කරලා තියෙනවා ඒත් එක්කම අපේ සුපුරුදු සම්බෝලේ මේ විදිහට පරිප්පුත් තියෙන හින්දා මේ ප්‍රමාණය හොඳට මැති අද උදේ කොළ කැඳත් නෙබිව්වේ ඉතින් ඒකෙත් බත් තියෙනවා ඉතින් අද මේ ප්‍රමාණය ඇති සැමන් එක විවිධයි විවිධාකාර විදිහට හදනවා අපේ ගෙදර අය ලොකු ලොකු කෑලි හිටිනවට ආස නැහැ අර ලොකු කෑලි දාලා හදපුවාම අර මේ ගානේ වගේ ඉතුරුනා නැත්තම් ගොඩක් පොඩි කරලා දාපම මොනවාට වැඩි පොඩි වෙනවනේ ඉතින් ඒ ගානේ නමුත් මේ විදිහ තමයි ආස මේක ඇත්තට මේ විදිහට හරිම රසයි සැමන් ටිකක් පරිප්පු එක හදලා තියෙන්නේ මන් ටිකක් වැඩිපුර නිමිති තමයි කන්නේ මේ විදිහට නිමිති ටිකක් අරගන්න අපේ පොල් සම්බල් එක මේ විදිහට පොල් සම්බල ටිකක් අපි ග්‍රිල් කරපු පෝක් කෑල්ලක් මේ විදිහට
මේ තියෙන්නේ මගේ දවල් කෑම එක. ඔන්නේ තියුම් මං අද දවල්ට කනවා. මේ කැල්ල පැත්තකින් තියාගමු. පොඩි පොක් කැල්ලක් සම්බෝල ටිකක් නිවිති පොක් කැන් සම ටිකක් මේ විදියට ගත්තා. ඇත්තටම සුපිරි හරිම රහයි හොඳ කට ගැස්මට රසට තියෙනවා වගේම හරිම බැලන්ස් ඒ වගේම හරි ගුණ කෑම එකක් ඔයාලත් ඉතින් මේ විදිහට ට්‍රයි කරලා බලන්න බලලා මටත් කියන්න කොහොමද කියලා අලුත් දෙයක් නන් නෙවෙයි මේ විදිහට සම්බෝල ඔයාලත් හදන වෙති නියම ඉතින් අද උදේ ඉඳන් ඔයාලා බලන්න ඇති මං උදේ කෑමට මොනවද හැදුවේ දවල් කෑමට මොනවද හැදුවේ කියලා නේද ඉතින් අද හවස පොඩ්ඩක් වත්තට බැස්සා මොකද චූටි චූටි දේවල් ටිකක් තියෙනවා කඩා ගන්න ඒවත් කඩාගෙන රැයට කන්න මොනවා හරි හදන්න කියලා හිතුවා සමහර විට මේ දේවල් එකතු කරලා නැත්තම් එහෙම මොකද මං අද විශේෂ කෑමක් ලෑස්ති කරලා තියෙනවා රැයට කන්න ඉතින් ඒක හදනවා ඉතින් කුංචි දේවල් ටිකක් තියෙනවා ඒවා ටික කඩාගෙන ඊට පස්සේ ගිහලා බලමු අද රැයට මම මොනවද කන්න හදන්නේ කියලා එන්නක එහෙනම් ඔයාලත් මාත් එක්ක කියන්න मिरीस टिकाक तीन ई थिंक अद रेसीपी के टिकाक अवश्य टिकर खड़ा मेतंग अपराधे वितरकती अवश्य खड़ा बंबड़ कर कीपे तीन दम हदीगे मे कर लेते तब गुडा लुकल हीते मेवीला खड़ा मुखद देवल हदागत्ता हमें तो वेलकट अतिवेन हदागान पुलवा तक्कली ताम इदेन नोना इदिला मदी में तीन एका किदीग नेने गामा මේ දින මගේ කංකුම් පාත්තිය ඉතින් සෑහෙන් වැවිලා තියෙන්නේ මේ ටිකක් ටික කපමු මේ දින මගේ අද දවසේ කංකුම් පරදාව හොදට මැටි වේලකට එළවලු කූඩයක්ම කඩාගෙන ආවට මොකද ඉතින් මේ කිසි දෙයක් පාවිච්චි කරලා හදන්නේ මේ අවිරි සැරෙන්ඩ මොකද මම වෙන දෙයක් plan කරගෙන හිටියේ හදන්න ඉතින් නමුත් මේ දේවල් ඇයි කැඩුවේ කියලා හිතන්න පුළුවන් ඉතින් මම හිතුවා ඉතින් දවස් ගානේ ඉතින් මම මොනවා හරි ඉතින් මගේ වත්තෙන් කඩනවා ඉතින් මම ගෙදරට පාවිච්චි කරගන්න ඔයාලත් ආසයි මේ දේවල් කඩනවා කරනවා බලන්න ඉතින් මේක තව සතියක් තිබ්බ කියන්නේ ඉතින් තව සමහර දේවල් පාර වෙනවා ඉතින් ඒ වගේ දේවල් වෙනවා ඉතින් ඒ නිසා ඔයාලට පෙන්වන්න හින්දා ඉතින් අද මගේ පළදාව කොහොමද කියලා ඉතින් ඒ නිසායි මම මේවා කැඩුවේ. ඉතින් මේක පැත්තකට තියලා අද ඩිනර් එකට මම හදන්න හිතාගෙන ඉන්නවා තෝස් එකක්. හැබැයි මේක ගොඩාක් ගුණ තෝස් එකක්. ඒ වගේම ගොඩාරියක් රසයි. ඉතින් අපි බලමු ඒක කොහොමද හදන්නේ සහ මොනව පාවිච්චි කරලාද හදන්නේ කියලා. මම අද මුං ඇට පාවිච්චි කරලා තමයි මේ තෝස් එක හදන්නේ. මේක ඇත්තට මම ඊයේ රෑ පිඟෙන්න දැම්මේ මේ බලන්න සමහර ඒවා පොඩ්ඩක් පැල වෙලත් එක්කයි තියෙන්නේ. දැන් මේක මම ඉස්සලා මේ වගේ ग्राइंडर जार है कट एक तो करेगा ना वाला आवश्य प्रमाण है केक प्रमाण है वाला तीन कराने पर ग्राम सी या केक सी पन हाँ ग्राम दे सी या कोगे कर्ट टिका खारी सुधी योगर्ट टिका खारी एक तो करेगा ना मेक ऑप्शनल तीन नाम वितरा केक तो करेगा ना माय एक तो करेगा ना मेरा वस्त्र लेती आप इतना रास नहीं लेती टिका सी तक हम खाने के अगर होंगे आओ मेरी स्कारलाक සුදුලුණු බික් එකක් අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් දැන් දාන්න යන දේ ඇත්තටම අවශ්‍යම දෙයක් නෙවෙයි කැමතිනම්
දාලා හදන්නත් පුළුවන්. ඇත්තටම මම බිත්තර තමයි දාගන්නේ. ගෙදරටනේ හදන්නේ. බිත්තර ගෙඩි දෙකකුත් මම එකතු කරගන්නවා. වතුර චූට්ටකුත් එකතු කරලා ඊට පස්සේ අපි මේක හොඳට අර තෝසෙ බැටර් එකක් වගේ හොඳට මේ අඹරලා අරගමු. මෙන්න මේ වගේ ගොඩාක් තින් එකකටත් නැතුව ගොඩාක්මත් තික් එකකට නැතුව සාමාන්‍ය තෝසෙ බැටර් එකක් වගේ කන්සිස්ටන්සි එකට හදාගන්න මෙන්න මේ විදිහට. දැන් මේකෙන් අපි තෝස හදාගමු. මේ විදිහට රත් වෙච්ච සාමාන්‍ය තැටියකට තෙල් ටිකක් ගහලා දැන් අපි තෝස ටික හදාගමු. මේක ඇත්තටම තෙල් ටිකක් එහෙම දාලා හදා ගන්න ඕනේ නැත්නම් මේක ඇලිලා හිටින්න පුළුවන්. ඉතින් මේ විදිහට ටිකක් හොඳට බ්‍රවුන් පාට් වෙනකන් ඉන්න. බිත්තරේ දාපුවම කොහොමත් මේක ඇලවෙන්නේ නැහැ. බය නැතුව හදන්න පුළුවන්. දැන් මේක අනිත් පැත්ත හරවගමු. බලන්න අපි මේකට සෝඩා කුඩු එතකොට පිපෙන්න තියලා නැහැ කිසි දෙයක් නැහැ. බලන්න පුදුම ඉක්මනට හදාගත්ත සහ මේ වගේ පුදුම ගුණ තෝසයක් ඇත්තටම නැතිම තරම් හරිම ගුණයි. මේක මේ විදිහට හදාගත්තාම ඇත්තට මේක ටිකක් ක්‍රිස්පි ටයිප් එකේ තෝස් එකක්. ඉතින් හරිම රසයි. චට්නියක් වගේ හදාගත්තා. මේක ඇත්තටම අයිඩියල් උදේ කෑමට උනත්. තෝස එක හැදෙන අතර අපේ චට්නි එකත් හදාගමු. මම මේ විදිහට ගාගත්ත පොල් ටිකක් එකතු කරගෙන තියෙනවා. ඒ වගේම ලූණු ටිකක් එකතු කරගෙන තියෙනවා. ඒත් එක්කම පුංචි ඉඟුරු කෑල්ලක් එකතු කරගමු. සැරානු වලට පුළුවන් අවු මිරිස් ටිකක් එකතු කරගන්න. මේ ඉතින් අපේ ගහේවා. ලුණු ටිකක්, ගම් මිරිස් කුඩු ටිකක්. ඇත්තටම අපේ චට්නි එක ලෑස්ති. දැන් ඔයාලට රසානු ලුණු සහ දෙහි ටිකක් එකතු කරගන්න පුළුවන්. ඔයාලට මෙහෙමම කන්නත් පුළුවන්, පුංචි තාලිච්චයක් එක කන්නත් පුළුවන්. මට හිතුණාද පොඩි තාලිච්චයක් දාන්න ඕනේ කියලා. තාලිච්චේට අපි ඉස්සෙල්ලාම එකතු කරගන්නවා තෙල් ටිකක්, අබ ටිකක්, කෑලි මිරිස් ටිකක්, වගේම කරපිංච ටිකක්. ගල් මේක පොඩ්ඩක් බැදෙන්න අරිනු. ලිප ඔෆ් කරලා අපි මේ අඹරගත්ත චට්නි එක මේකට එකතු කරගමු. කවලම් කරගමු. ඇත්තටම දැන් අපේ චට්නි එකත් ලෑස්ති. ඔන්න අපේ තෝස ටිකයි චට්නි එකයි ලෑස්ති. ඇත්තටම හරිම ලේසි හදන්න. මේ තෝසෙ ගැන කියනවා නම් පුදුම රසක් හදන ගමන් කෑවා. පොඩක් තෙල් ටිකක් එහෙම දාලා හදාගත්තම මාර ක්‍රිස්පි එකට එනවා. දැන් මගේ ඇත්තටම රස බලන වෙලාව මේ ඔයාලට පේනවනේ. මේකට පිපෙන්න අපි කිසිම දෙයක් එකතු කරේ නැහැ. බිත්තර දෙකක් විතරයි මම එකතු කරේ. ඒක අර ඇලෙන්නේ නැතුව එන්න ඕනේ හින්දා. ඒත් මේක නිකන් හැදුවත් හොඳට එනවා. බය නැතුව හදන්න. ඉතින් ගෙදරට හදන හින්දා වැඩි පෝෂණයටත් එක්ක මම බිත්තරත් එකතු කරගත්තා. ඉතින් ඇත්තටම බාන වෙන කිසි පිටිවර්ගයක් නැතුව මේක හදා ගන්න පුළුවන් වුණා. දැන් මේක අපි රස බලමු එහෙනම්. ඇත්තටම කියන්නේ කියන්න වචන නැහැනේ. උපරිමයි ටේස්ට් එකේ අන්තිමටම යන විදිහේ සුපිරි රසක් තියෙන්නේ. ඇත්තටම ඔය ඉන්දියන් කැමෝල්ට කැමති අයට, සයිවර් කඩගානේ යන අයට මේක නියම. හැබැයි මේක සයිවර්ම කියන්න බෑ. මොකද අපි මේකට බිත්තර එකතු කරපු හින්දා බිත්තර නැතුවත් හදන්න පුළුවන්. තෝසෙට පොඩ්ඩක් තෙල් ටිකක් වැඩිපුර දාගන්න වෙනවා ඇලෙන්නේ නැතුව එන්න ඕනේ හින්දා. මේකට අපි වෙන කිසි පිටි වර්ගයක් යූස් කරේ නැහැ. ඒ වගේම අර අවු මිරිස් එකේ ඉතින් ඒ අපි දාපු චුට් චුට් දේවල් වලත් ඒ ෆ්ලේවර් එකත් එක්ක සුපර්. ඇත්තටම කියන්නේ හදලා බලන්නම ඕන. ඒ කියන්නේ ඔයාලා අද හෙටම හදන්න ඕන.
ඒ වගේ රෙසිපි එකක් මුං ඇට වලින් මේක ඉතාමත් ගුණයි පුංචයත් මුං ඇට එහෙම කන්නත මේ විදිහට හදලා දෙන්න එයාලා ගොඩාරියක් ආසාවෙන් කයි අනිත් එක මුං ඇට කියන්නේ ගොඩාක් ගුණ තියෙන කෑමක් ඔයාලා හොඳට සර්ච් කරලා බලන්න ඩයට් කරන අයටත් අතර මුං ඇට කියන්නේ කන්න හොඳ කෑමක් ගොඩාක් ෆයිබර් එහෙම අඩංගුයි ඉතින් ඒ නිසා තන්තු එහෙම අඩංගු ගොඩාක් හොඳ ආහාරයක් ඉතින් ඔයාලා ට්‍රයි කරලා බලන්න මුංගට කියන්නේ නිබිති ඒ වගේ දේවල් මගේ ඩයට් එකේ අනිවාර්යෙන් තියෙන දේවල්. ඉතින් මේ වෙලාවේ රෑ වෙලාවේ මෙහෙම ගොඩාක් කන්න එපා. ඉතින් මේ වගේ කෑම එකක් ඉඳලා හිටලා කෑවට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට හවස 6ට විතර මේ වගේ කෑම එකක් එක තෝසයක් හදාගෙන මේ විදිහට චට්නි ටිකක් එක කෑව කියලා ඔයාලා ලොකුවට මහත් වෙන්නේ නැහැ. බය වෙන්නේ නැතුව කන්න. ඉතින් ඒක ඔයාලා බැලන්ස් විදිහට දවසට මොනවද කන්නේ කියලා හැමතිස්සෙම කැල්කියුලේට් කරගෙන කන බොනකොට අපිව හැම ප්‍රශ්නයක් නැතුව අපිට කාගෙන බීගෙන සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන්. ඉතින් මම හිතනවා අදත් රසවත් ලස්සන වීඩියෝ එකක් ඔයාලට ගේන්න ඇති කියලා. ඉතින් අද මේ වගේ ලස්සන රසවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව නැවතත් හම්බ වෙන්න එනකන් ඔයාලා හැමෝගෙම සමගාන්නේ මම චයිනි ෆෑන්ඩ්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. සුපිරි අනිවාර්යෙන් හදන්න. නේම